ඔයාලා දැත් එකතු වෙන්නේ Geekpranee YouTube channel එකෙන් ගෙන අලුත්ම video episode එකක් එක්ක. මේ video එකේදී මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි university application එකට අදාළ document හරි විදියට post කරන්න, ඒ වගේම ඊට අදාළ letters, ඒ වගේම document print කරන්න, ඒ වගේම ඒක certify කරගන්නේ කොහොමද කියන එක. මේ වීඩියෝ එකට යන්න කලින් මම පොඩි නිවැරදි කිරීමක් කරනවා. මම ඊට කලින් වීඩියෝ එක කියලා තිබ්බා ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික් ඉංජිනේරින් කියන එක ඉංජිනේරින් ඩිග්‍රියක් නෙවෙයි කියන එක. ඒක මගේ අතින් වෙච්ච අත්වැරදීමක්. මොකද මේක 2020 A level ළමයින්ගෙන් පස්සේ, කියන්නේ 2020 A level වල ඉඳලා ළමයින්ට ඒක ඉංජිනේරින් විදියට, ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික් කියන එකේ නම ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික් ඉංජිනේරින් කියලා අලුත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් බවට, ඒ කියන්නේ නම වෙනස් කරා. ඒ වගේම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට මේ වෙනකොට IESL ලැබිලා නැතත් ඉදිරියේදී IESL ලැබෙන નિયમિતය, ඒ කියන්නේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකෙන් පර්ස්පෙක්ට් එක අවුට් වුණාට පස්සේ IESL ලැබෙන નિયમિતය. ඒ වගේම මේක ඉංජිනේරින් ෆැකල්ටි ඇතුලේ වෙනම ඩිපාර්ට්මන්ට් එකක් විදියට තමයි තියෙන්නේ. ඒ වගේම මම මේ වීඩියෝ එකේදී කිව්වේ මීට කලින් තත්ත්වයට වඩා IT ට්‍රෙන්ඩ් එකත් එක්ක සිවිල් ඉංජිනේරින් වල පවා ජොබ් වේකන්සීස් අඩු වුණා කියන එක, ඒ හා සමානව EMTM ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වල පවා ජොබ් වේකන්සීස් අඩු වුණා කියන එක. ඒ වගේම මේ වීඩියෝ එකේ අදාළ කොටස මම සංශෝධනය කරලා තිනවා. ඒ වගේම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක හදාරන කෙනෙක්ට හරි, එහෙම නැත්නම් අලුතෙන් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න හිටපු කෙනෙක්ට හරි මොකක් හරි අසාධාරණයක් වුණා නම් ඒක මේ වෙනකොට ඔයාලට නිවැරදි කරගන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. ඒ වගේම අපි දැන් බලමු මේක කොහොමද ෆිල් කරන්න කියලා. ඒ වගේම මම මේකෙදි කෙටියෙන් කියලා දෙනවා. ඒ කියන්නේ වීඩියෝ එක ගොඩක් දික් කරන්න නැතුව අවශ්‍යම කරුණු ටික කෙටියෙන් කියලා දෙනවා. මේකෙදි මුලින්ම අපිට ලේසර් print එකක් ගන්න ඕන. මේකේ ඒ කියන්නේ අපේ PDF එකේ, මේ PDF එක ඔයාලට email එකක් විදියටත් දෙනවා. එහෙම නැත්නම් අපි submit කරලා පස්සේ එතනින් අපි download කරගන්න පුළුවන්. ඒකට හේතුව මේ scan කරන බාකෝඩ් හරියටම තියෙන්න ඕන හින්දා. ඒ වගේම අපිට මේ කියන photocopy set එක ඇරුණම අපිට ඕන ඊට පස්සේ A4 size ලියුම් කවරයක්. ඒක ඔයාට A4 සයිස් ලියුම් කවරයක්ම වෙන්න ඕන. මොකද නැත්නම් අපිට මේක දාන්න බැරි වෙනවා. ඊට පස්සේ ඔයාට කැමති විදිහේ A4 කවර එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තව ඕන වෙන ડોකියුමන්ට්, සමහර විට මේ කිසිම ડોකියුමන්ට් එකක් ඔයාට ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ හැම ડોකියුමන්ට් එකම ඕන වෙන්න පුළුවන්. පළවෙනි ડોකියුමන්ට් එක තමයි ඔයාලා ඉස්කෝල එක, ඒ කියන්නේ පාසල ඉදන් කරුවෙන් නම් ඔයාගේ O level වල ફોટોકોપીයක් ඕන වෙනවා. ඒක විදුහල්පතිතුමා සහතික කරලා තියෙන ඕන. ඒකෙදි අනිවාර්යයෙන්ම සීල් එක තියන්න ඕන. ඒ වගේම දෙවෙනි එක තමයි ඔයාගේ A level ફોટોકોપીයක් ඕන වෙනවා. ඒක විදුහල්පතිතුමා සහතික කරලා තියෙන ඕන. තුන්වෙනි එක තමයි ඔයාගේ නම වැරදි නම්. ඒක නම වැරදි නම් ඒකෙදි දිවුරුම් ප්‍රකාශනයක් ඕන. ඒක ඔරිජිනල් එක වෙන්න ඕන. ඒ වගේම හතරවෙනි එක තමයි ඔයාගේ මේ කියන PDF එකේ, මේ අපේදී PDF එකේ රිසල්ට් එක වැරදි නම්, ඒ කියන්නේ A level රිසල්ට් එක කොතන හරි අප්ඩේට් වෙලා නැත්නම් ඒක නිවැරදි කිරීමට තා ලෙටර් එකක් ඕන වෙනවා. මේ ලෙටර්ස් ඔක්කොම මම ඔයාලට හරියට පෙන්නනම්. ඒ වගේම ඔයාගේ ඒ රිසල්ට් එකක් කරුණම මේ නමක කොහේ හරි වැරද්දක් තියෙනවා, ඒක නිවැරදි කිරීමට නමක හෝ උපන්දිනයක හෝ ඒකට අදාළ ડોකියුමන්ට් එකක්, ඒ කියන්නේ ලෙටර් එකක් ඕන වෙනවා. ඊටත් අමතරව ප්‍රයිවට්, ඒ කියන්නේ ප්‍රයිවට් ඇප්ලයි කරන කෙනෙක් නම් ඔයාලට ඕන වෙනවා ග්‍රාම සේවක සහතිකේ වගේම අස්වීමේ සහතිකේ. ඒ කියන්නේ ඔයා ප්‍රයිවට් ආයතන කරුවෙක් නම් අපි බලමු මේක මොන විදියටද අපි කරගෙන යන්නේ ඉස්සරහට කියලා. මුලින්ම අපේ මේ කියන ડોකියුමන්ට් එක, ඒ කියන්නේ අපේ PDF ડોකියුමන්ට් එක print කරපු එක ගන්න ඕනේ. මේකේ මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ විදියට පෙන්නලා බලන්න ඕනේ. මේකෙදි අපේ මෙන්න මෙතන අනිවාර්යයෙන්ම signature එක දාන්න ඕනේ. ඒ වගේම date එක දාන්න ඕනේ. මේ තියෙන්නේ අපේ Unicode එක. ඊට පස්සේ මේකෙදිත් ඔයාලා මේක කියවලා මේකට signature එක දාන්න ඕනේ. ඒ වගේම date එක දාන්න ඕනේ ඊළඟ පිටුවේදී. ඒ වගේ මේ පිටුව වැදගත්. මේක විදුහල්පතිතුමාට සනාථ කරන්න තියෙනවා. ඔයා පාසල් අයදුම් කරුවෙක් නම් එහෙම නැත්නම් ඔයා private අයදුම් කරුවෙක් නම් ඔයාට මේ document එකට වෙනස් document එකක් එන්නේ. ඒක දිවයිනටම සාමාන්‍ය සුරු කෙනෙක් සහතික කරන්න ඕන. ඊට පස්සේ ඔයාට මෙන්න මේ කියන page එක බලා ගන්න පුළුවන්. මේක private කෙනෙක් නම් මේක වෙනස් ගවර්මන්ට් එකෙන් පාසලක කෙනෙක් නම් මේ බාකෝඩ් වෙනස් වෙනවා. එකම ළමයාගේ ළමයට මේ බාකෝඩ් වෙනස් වෙනවා. ඊට පස්සේ අපි මේ ડોකියුමන්ට් එක මෙහෙම පැත්තකින් තියාගෙන මේක අපේ අතට ගන්න ඕන. මොකද මේක අපි කපලා අලවන්න තියෙනවා අපේ මේ කියන ડોකියුමන්ට් එක. ඊට පස්සේ අපි පළවෙනියටම O level සහතිකයට යන්න ඕන. මේ O level සහතිකයට යන්න, ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම මේ O level සහතිකේ යමුණන්න ඕනේ නැහැ. ඒක කරන්න ඕන මෙන්න මෙහෙම බලලා. ඔයාගේ මේ කියන ડોකියුමන්ට් එකේ ඔයා බලන්න මෙන්න මේ කොනේ ඇට් අයිකන් එකක් තියෙනම්, ඇට් අයිකන් එකක් තියෙනම් මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඇට් අයිකන් එක තියෙනම් තමයි ඒ කෝස් වලට ඕලෙව සර්ටිෆිකේට් ඉල්ලලා තියෙනවා.
මේක ඇෂ් තියෙනම් මේකෙදි අපිට ඇප්ටිටියුඩ් ටෙස්ට් තියෙනවා කියලා කියන්නේ. මේක මේ ඇට් එකක් එකක් හෝ තියෙනම් අවම වශයෙන් අපි අපේ ඕලෙවර් සර්ටිෆිකේට් එක ඇටෑච් කරන්න ඕන. ඒකෙදි අපි ඕලෙවර් සර්ටිෆිකේට් එක ඇටෑච් කරද්දී ඔයාලා බලන්න ඕන මෙන්න මේක. පළවෙනි දේ තමයි අපේ ඕලෙවර් එකේ සර්ටිෆිකේට් කොපියක් ගන්න ඕන. ඕලෙවර් සර්ටිෆිකේට් එක කියන්නේ මෙන්න මේ සර්ටිෆිකේට් එක. මේක ඔයාලට පේනවා ඇති නැතුව මෙන්න මේ වගේ PDF වත් ડોකියුමන්ට් වත් නෙමෙයි. මේවා නෙමෙයි. මේ වගේ අපි ගහගත්තු ડોකියුමන්ට් නෙමෙයි. ඒක හින්දා මම මේ ડોකියුමන්ට් එක ඉස්සෙල්ල පැත්තකින් තියනවා. මේ වගේ ડોකියුමන්ට් නෙමෙයි. ඊට පස්සේ මේ කියන ડોකියුමන්ට් එක අපි print ફોટોકોપીයක් ගහලා මේක සර්ටිෆයි කරන්න ඕන මේ අපේ විදුහල්පතිට කියලා. මේක ફોટોકોપી කරලා විදුහල්පතිට කියලා සර්ටිෆයි කරන්න ඕන. ඊට පස්සේ අපි මෙන්න මේකේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන උඩ මෙන්න මේ විදියට ඕ ලෙවල් සයිට් 1 තියෙනවා, ඕ ලෙවල් සයිට් 2 තියෙනවා. ඔයාලට තහසෝම් කරොත් ඒක හොඳට බලා ගන්න පුළුවන්. ඕ ලෙවල් සයිට් 1 සයිට් 2, ඕ ලෙවල් සයිට් ඊට පස්සේ ඕ ලෙවල් 2 සයිට් 1 එහෙම විදියට තුනක් තියෙනවා. ඒ කියන්නේ අපි තුන් පාරක් ඕ ලෙවල් කරලා තිනම් ඊට අදාළව තුන් පාරක් අපිට මේක ඇටච් කරන්න පුළුවන්. ඒ කියන්නේ සර්ටිෆිකේට් තුනක් තියෙනවා. එක පාරින් පාස්සුන් නැත්තම්. එතකොට අපේ ඕ ලෙවල් සර්ටිෆිකේට් එක ඕ ලෙවල් සර්ටිෆිකේට් එක අරගෙන මේක සනාත කරන්නේ විදුහල්පතිතුමා අපි පාසලේ නම්. අපි ප්‍රයිවට් නම් මේක සනාත කරන්නේ දිවයිනටම සාම විනිසුරු. අපි ප්‍රයිවට් නම්. ඒක මම ප්‍රයිවට් ටිකට ස්පෙෂලිම කියන්න මේක දැන් අපි පාසල අයදුක් කරුවෙන් නම් මේ විදියට ඔන්න අපේ ඕ ලෙවල් සර්ටිෆිකේට් එකේ වැඩේ හරි. ඒ වගේම ඕ ලෙවල් සර්ටිෆිකේට් එක ඕන වෙන්නේ ඇට් මාක් එක තියෙනම් විතරයි. ඊට අදාළ ඩිග්‍රී වලට විතරයි. ඊට පස්සේ අපේ ඕ ලෙවල් සර්ටිෆිකේට් එක අපි මෙහෙම පැත්තකින් තියාගමු. මේක ෆොටෝකොපි කරපු එක. මේකේ මේ ඔරිජිනල් එකක් නෙමෙයි ඕන, ෆොටෝකොපි කරපු එක ඕන. ඊට පස්සේ අපේ මේක මෙතනින් තියලා ඊට පස්සේ අපි බලමු අපිට තාම මොනවද ඕනේ කියලා. දෙවනියට ඔයාලගේ නම බලාගෙන යනකොට මේ ડોකියුමන්ට් එකේ ඔයාලගේ මේ නමේ එක අකුරක් හරි වැටදිලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද මේක දැම්මට පස්සේ ඔයාගේ නම වැරදුනොත් ඔයාගේ යුනිවර්සිටි එක පෙන්වන්නේ නැති වෙනවා. ඒකට අපිට ඕන නම හරි ගස්සලා දිවුරුම් ප්‍රකාශය. දිවුරුම් ප්‍රකාශයක් හදන්න ඒකට 50ක මුද්දරයක් ඕන. මේක මේ ෆොටෝකොපියක් තියෙන්නේ. මේක දිවුරුම් ප්‍රකාශනයක ඔයාගේ නම හරි ගස්සලා දිවුරුම් ප්‍රකාශනයක් තියෙන වැරදි නම් මේ නමෙන් කියලා. ඒ වගේ මේක කන්ෆර්ම් කරනකොට අනිවාර්යයෙන්ම බලන්න මේකේ සර්ටිෆිකේට් සීල් එක තියෙද කියලා. මේ 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 ඒ වගේම සාම විනිසුරු කෙනෙක් හෝ දිවුරුම් කොමසාරිස් කෙනෙක් තමයි මේක සයින් කරන්න ඕන. මේක ඔරිජිනල් එක වෙන්න ඕන. මේ ෆොටෝකොපි නෙමෙයි මේක මම පෙන්වන්න කරේ. ඒක ගේන්න ඕන. එතකොට මේක අපි මෙහෙමම ඇටච් කරලා හරියන්නේ නැහැ. මේක උඩ අලවන්න ඕන මෙන්න මේ ඊළඟ බාකෝඩ් එක. මෙන්න මේ ඔයාලට උඩ පේනවා ඇති දෙවනියට මම zoom කරන්න. මේක තියෙනවා මෙන්න මේ AFD සයිඩ් 1 තියෙනවා. මේ විදිහට සයිඩ් 2 තියෙනවා. AFD 1 සයිඩ් 1, AFD 1 සයිඩ් 2 කියන එක අලවන්න ඕන අපේ. මෙතන සයිඩ් 1 අලවන්න ඕන. මෙන්න මෙතන උඩ සයිඩ් 2 අලවන්න ඕන. මේ පැත්ත ගොඩක් කලවට MTAV ඒ අලවන්න ඕන. දෙකම අලවන්න, MT 3ත් අලවන්න. ඒක වඩා හොඳයි. මොකද එකයි දෙකයි අලවන්න ඕන. හරි. එතකොට අපේ දෙවෙනි ડોකියුමන්ට් එක හරි. මේක අමුණන්න ඕන නම වැරදි නම් විතරයි. හරි. ඊට පස්සේ දෙවෙනි ડોකියුමන්ට් එක. ඊට පස්සේ තුන්වෙනි ડોකියුමන්ට් එක අපි හිතමු අපේ ඕ ලෙවල් ඒ ලෙවල් රිසල්ට් වැරදි පෙන්නනවා. ඒ ලෙවල් රිසල්ට් වැරදියට පෙන්නනවා. ඒ ලෙවල් රිසල්ට් වැරදියට පෙන්නනවා නම් අපි ලෙටර් එකක් ලියන්න ඕන. ඒ රිසල්ට් එක සහ අපි මේකෙදි දාන්න ඕන අපේ exam year එක, exam number එක, අපේ identity number එක, මෙන්න මේ result එක වැරදි. මේ වැරදි කියන්නේ මේ අපි මේ අපිට තියෙන අදාළ result එක නැතුව වෙන result එකක් පෙන්වනවා. මෙන්න මේ වගේ දෙයක් අපේ මෙන්න මේ document එකේ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ document එකේ වෙලා තියෙනවා. එහෙම වුණොත් අපි ඒක සඳහන් කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වගේ තැනක කොහේ හරි මේක result එකේ කොහේ හරි වැරද්දක් වුණොත් විතරක් මේක අපි අංකෙත් එක්ක දාලා ඒ විදිහට සඳහන් කළ මේ ලෙටර් එක අනිවාර්යයෙන්ම නිකන් යවලම මදි. අපි අපේ A level certificate එකත් attach කරන්න ඕනේ. ඒකේ ෆොටෝකොපියක් attach කරන්න ඕනේ. ෆොටෝකොපිය විදුහල්පතිතුමා confirm කරන්න ඕනේ. කියන්නේ ඒක සනාත කරන්න ඕන. එහෙම නැත්නම් ඔයා ප්‍රයිවට් කෙනෙක් නම් ඔයාට විදුහල්පතිතුමා නෙමේ, ඔයාට දිවණයටම සාමිනිස්සුරු සනාත කරලා මේක attach කරනවා. මේ දෙක මේව කළා මේක attach කළා. දැන් අපේ අර list එකේම යටින් තියාගන්නවා. එතකොට මේ වෙන්නේ හැමදේම වෙච්ච ළමයෙක් ගැන තමයි මේ කියන්නේ. ඊට පස්සේ තාලෙට එකක් තියෙනවා. දැන් අපි හිතමු අපේ රිසල්ට් එක විතරක් නෙමෙයි අපේ
බර්ත්දේ එකත් අපි අතින් වැරදිලා හෝ එයාලගේ අපේ අතින් වැරදීමක් හෝ එයාලගේ අතින් වැරදිලා ප්‍රින්ට් අවුට් එක හරි ස්කෑන් එකේදී හරි මොකක් හරි වෙලා කොහොම හරි ඩොකියුමන්ට් එක හරියට ස්කෑන් මේ ප්‍රින්ට් අවුට් වෙලා ඒ කියන්නේ ඩොකියුමන්ට් එක මේ වැරදියට මේ වුණොත් ඒ කියන්නේ ෆොටෝකෝපි මේ ඒ කියන්නේ කොමියුනිකේෂන් එක ඉෂුව එකක් වුණොත් නෙමෙයි එහෙම වුණොත් ඔයා ආයි ප්‍රින්ට් කරගන්න එහෙම නැතුව එයාලගේ අතින් ඒ කියන්නේ ඩොකියුමන්ට් එක මොකක් හරි බර්ත්ඩේ එකක් මොකක් හරි එහෙම වුණොත් ඔයාට තාලෙට එකක් ඇටැච් කරන්න වෙනවා මෙන්න මෙතන මගේ වැරදි මේ ප්ලේස් එකේ මගේ බර්ත්ඩේ එක මේ දවසේ ඉන්නේ මේ දවසට වැටලා කියලා මේ විදිහට ලෙටර් එකක් ඇටැච් කරන්න වෙනවා ඒ ලෙටර් එක තමයි මේ තියෙන්නේ මේක ඉන්ෆෝ කරෙක්ට් කියලා මම මේ නිකන් ආකෘතියක් තියෙන්නේ මේකත් ඇටැච් කරන්න වෙනවා ඔයාගේ එක වැරදෙනවා එතකොට ඔන්න ඒකත් අපි දානවා යටට හරිද ඊට පස්සේ ඔයාගේ මේ තියෙන ඒවා මං කිව්වොත් ඔයාගේ ඕ ලෙවල් මේ ඕ ලෙවල් ෆොටෝකෝපිය විදුහල්පතිතුමා සනාථ කරපු ඔයාගේ බාකෝඩ් එකේ ඇඩ් තියෙනම් ඒ කියන්නේ ඔයාට ඕ ලෙවල් සහිත ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න ඕන. දෙවෙනි එක ඔයාගේ නම වැරදිච්ච හින්දා ඔරිජිනල් කොපිය අපේ දියුරුම් ප්‍රකාශනයේ ඒක 50ක මුද්දරයක් සහ සීල් කළ තියෙන්න ඕන ඒක ඕන. තුන්වෙනි එක ඔයාගේ රිසල්ට් උත්තර දිය ලෙවල් එක පාරක හෝ දෙපාරක නම් ලීටර් දෙකක් හෝ දෙකක් නෙමෙයි එකම ලියුමේ ඒ ලෙවල් සර්ටිෆිකේට් දෙකම ඇටච් කරක් කමන්නේ එකක් වැරදිනම් ඒ ලෙටර් එක සහ මෙන්න මේ ඒ ලෙවල් සර්ටිෆිකේට් එක ඕනේ ඒක ෆොටෝකෝපියක් වෙන්න ඕන ඒක සනාථ කරන්න ඕන විදුහල්පතිතුමා ඔයා පාසල් ආයුධම් කරුවෙක් නම් ඊට පස්සේ තුන්වෙනි එක ඔයාගේ අපි හිතමු නමත් වැරදි නමක බර්ත්ඩේ එක හරි ඩොකියුමන්ට් එක කොහේ හරි ඇඩ්‍රස් එකක් හරි ඒක වැරදි කියලා ඒකට තමයි මේ ලෙටර් එක කියන්නේ ලෙටර් හතරම අපි මේ ලෙටර් හතර කියන්නේ ඩොකියුමන්ට් හතරම හත් ඊට පස්සේ අපි අපේ මේ සර්ටිෆිකේට් සෙට් එකේ මේ ටික මෙහෙම මෙන්න මේ තියෙනෝනේ අපේ බාකෝඩ් ඒ කියන්නේ බාකෝඩ් යුනි ලිස්ට් එක ඒක ඇතුළට මේ ටික තිබ්බා මේක තිබ්බා ඊට පස්සේ මේක අපිට ඕන ඩොකියුමන්ට් ටිකයි හරියටම තියෙනවද කියලා බැලුවා මෙතෙන්ට ගියා මේක මෙහෙම කරා ඊට පස්සේ අපේ තියෙනෝනේ අපේ A4 එකේ දැම්මා දාලා මේක වැහුවා මේක වහන්න පුළුවන් මේ විදියට වහලා ඊට පස්සේ මේකේ අපි ලියන්න ඕනේ මෙන්න මේ මම දාන ඇඩ්‍රස් එක ඔයාලා ලියලා මේක පෝස්ටල් තැපෑලෙන් තමයි යවන්නේ. නිකන් තැපෑලෙන් නෙමෙයි. පෝස්ටල් තැපෑලෙන් යවන විදිය ඔයාලා දන්නවා ඇති. මේ මම කිව්ව සම්පූර්ණම පාසල් නැදුම් කරුවෙක්ට. එතකොට කොහොමද මේක අපි හිතමු ප්‍රයිවට් එකකට වෙනස් වෙන්නේ කියලා. ප්‍රයිවට් එකකට මේට එහාට මොනවද වෙනස් වෙන්නේ කියන එක. ප්‍රයිවට් එකකෙනෙක්ගේ මෙන්න මේ ඩොකියුමන්ට් එක මෙන්න මේ ටික මම දැන් වෙනස් කරනවා. මේ ලෙටර් ටික ඇරුණම ඒ වගේම ඔයාලා මේලට මේක ඇටච් කරන්න ඕනේ නැහැ. ඒක කොහොමත් කැපෙනවා කියලා ඔයාලට තේරෙනවා. මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම එනවා. මේ ටික ආවට පස්සේ අර කට්ටියගේ එක්ස්ට්‍රා වෙන දේ තමයි මේ ටික තියෙනවා. ඒ කට්ටියට ඕන වෙනවා ග්‍රාම නිලධාරී සහතිකයක්. ඒ ග්‍රාම නිලධාරී සහතිකය මෙන්න මේ වගේ එකක් ඔයාලට පේනවා ඇති. මේ වගේ එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ එකක් වෙන්න පුළුවන්. ඒක ඒක හරියට යලා ලියලා දෙයි. ඔයා කියන්න ඕන අනිවාර්යයෙන්ම ඒ ලෙවල් වලට මේක දාන්නේ ඒ වගේම සීල් එක කියන දෙක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක ඕන වෙනවා ප්‍රයිවට් එකේ නම්. ඒ වගේම ඔයාගේ අස්වීමේ සහතිකේ ඕන වෙනවා. මෙන්න මේක තමයි මේ විදිය එකක් තමයි එන්නේ. මේක ඕන වෙනවා. මේකත් ඔයාට මේ පාසලෙන් ගන්න පුළුවන්. මේ දෙකේම ඔරිජිනල් ලේව තමයි ඕන වෙන්නේ. මේ දෙකේම ඔරිජිනල් ලේව ඕන වෙනවා. ඊට අමතරව ඔයාගේ අර මේක ඇතුලේ තියෙන ඩොකියුමන්ට් එක විදුහල්පති කෙනෙක් නෙමෙයි මේව කරන්න ඕනේ දිවයිනටම සාමාන්‍ය සුරු කෙනෙක්. මේ ඩොකියුමන්ට් එක වෙනස් වෙනවා සාමාන්‍ය ප්‍රයිවට් කෙනෙක්ගේ පොඩ්ඩක්. මේක අනිවාර්යයෙන්ම විදුහල්පති කෙනෙක් නෙමෙයි දිවයිනටම සාමාන්‍ය සුරු කෙනෙක් අත්සන් කරන්න ඕන. ඊට අමතරව ඔයාගේ ඕ ලෙවල් සර්ටිෆිකේට් ප්‍රොටෝකෝපි ඒ ලෙවල් වල ප්‍රොටෝකෝපි තර මම කලින් කියපු විදිහටම ඕන වෙනවා. ඒව ඕන වෙනවා නම් ඒක නැට් එක තියෙනම් ඒ විදිහටම දිවයිනටම සාමාන්‍ය සුරු කෙනෙක් සයින් කරලා අර විදිහටම ඔයාගේ ඩීටේල් ටික මෙන්න මේ විදියට අදාළ තැනට තියලා ප්‍රයිවට් කෙනාට පුළුවන් එයාගේ ලියුම් කවරේට එයාට ලියුම් කවරයක් ලියුම් කවරේට දාලා මේක පෝස්ට් කරන්න මේ දාන ඇඩ්‍රස් එකටම. ඒ වගේ මේ මම පාට දෙකකින් ලියුම් කවර ගත්තේ ඔයා ප්‍රයිවට් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඕනම ලියුම් කවර කියවන්න පුළුවන්. ඒ වගේම හොඳ ලියුම් කවරයක් ගන්න. ඊට අමතරව ඔයා තා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මෙන්න මේ දේවල් කරලා තියන්න. ඔයා දැන් මේ ෆොටෝකොපි යවනෝනේ. මේ ෆොටෝකොපි යවනකොට මේ ඩොකියුමන්ට් සෙට් එකේ ඔයා පුළුවන් නම් තා ෆොටෝකොපියක් ගහලා තියාගන්න. මේ යවන ඩොකියුමන්ට් සෙට් එකේ ෆොටෝකොපියක් අපි කියන්නේ දැන් ඔයාට
ඔන්න දියුරුම් ප්‍රකාශනයක් ලැබුණ කියමුකෝ. ඒක ෆොටෝකෝපියකුත් ගහලා තියාගන්න. මේ ගහලා තියාගන්න කියන්නේ ඔයාගේ ડોකියුමන්ට් එක වැරදිලවක් ගියේ නැතොත් ඒක අපිට ඔප්පු කරන්න තා කියන්නේ මේක ටක් ගාලා අපිට ආයි දියුරුම් ප්‍රකාශන ගන්න ඒව ගන්න යන්න කලින් අපිට UGC එකට ඔප්පු කරගන්නවත් දෙයක් තියෙනවනේ අපි එවුව කියලා. ඒකට ඒක තියාගන්න කෝකට. ඊට අමතරව ඒ කියන්නේ මේ ડોකියුමන්ට් එකක් යවනවා නම් ඒව ගන්න. ඊට අමතරව ඔයාට අතින් ගිහින් කිසිම ලෝක UGC එකට ඕක දෙන්න බෑ. වා මේ ඒ කියන්නේ අපි හිතමු UGC එක ගාවම ඉන්න කෙනෙක් කියලා ඒත් අතින් ගිහින් දෙන්න බෑ. ඒක අනිත් දෙ. ඒක තමයි අනිත් වැදගත් දෙ. මෙන්න මේ දේවල් තමයි සාමාන්‍යයෙන් ලෙටර් එක යවනකොට ඒ කියන්නේ ලෙටර් එක පෝස්ට් කරනකොට පෝස්ටල් වලින්ම දාන්න මේ දේවල් තමයි දැනගන්න ඕන. ඒ ඇරුණම ඔයා කිසිම වෙලාවක ඔයාගේ පෑනකින් හෝ කිසිම දෙයකින් අඳින්න යන්න එපා. ඔය PDF එක උඩ ඒ වගේම අනිත් දේ එක සයින් කරන්න විතරයි පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයා මේ ගන්න සිග්නේචර්ස් වෙනස් වෙනස් විදිහට ගන්න එපා. මේක ඔයා යුනිවර්සිටි රෙජිස්ටර් වෙනකොටත් ඒ සිග්නේචර් එක තියෙන්න ඕන. මෙන්න මේ විදිහට තමයි අපිට මේක ෆිල් කරන්න පුළුවන් වෙන්නේ. සමහර කෙනෙක්ට මේ කිසිම ડોකියුමන්ට් එකක් නැතුව යවන්න පුළුවන්. ඒක වෙන්නේ යාට ඇට් මාක් එකක් නැහැ, නම වැරදිත් නැහැ, එයාගේ වෙන ડોකියුමන්ට් එකක් වැරදිත් නැහැ, ඕලෙවල් සර්ටිෆිකේට් එකක් ඕනෙත් නැහැ, ඕලෙවල් ඒලෙවල් රිසල්ට් වැරදිත් නැහැ, යාට කිසිම ડોකියුමන්ට් එකක් අදාළ නැහැ. දෙවනි එක එයාගේ නම වැරදි නම් එයා අනිවාර්යයෙන්ම දියුරුම් ප්‍රකාශනයක් ඕන, ඔරිජිනල් වෙන්න ඕන, ඒක 50 උත්තරයක් උඩ සයින් කරන්න ඕන, ඒ වගේම ඒකේ සීල් එක තියෙන්න ඕන. තුන්වෙනි එක එයාගේ රිසල්ට් එක ඕලෙවල් ඒ ලෙවල් වැරදි. එයාගේ ඒ ලෙවල් රිසල්ට් ෂීට් එකේ ෆොටෝකෝපියක් වෙන්න ඕන, විදුහල්පතිතුමා සනාථ කරන්න ඕන, පාසල් වැදුම් කරුවෙක් නම් එහෙම නැත්නම් එයාට දිවන්නටම සාමිනිසුර කෙනෙක් නම් ප්‍රයිවට් කෙනෙක්ට නම් සනාථ කරගන්න පුළුවන්. ඒක සහ ලියුම. ඒ වගේම අනිත් කෙටියෙන් කියන දේ තමයි බාකෝඩ් ඕනේ නැහැ ලියුම් දෙකට. ඔය ලියුම් දෙකට බාකෝඩ් ඕනේ නැහැ. හරි. එතකොට ඒකත් හරි. ඊපස් තුන්වෙනි ලියුම ඒක JP කෙනෙක් සනාථ කරන්න ඕනේ නැහැ. ඔයාගේ අස්සන තියෙන්න ඕන. ඒ තමයි මේකේ අපි කියමු මේ ඔයාගේ බර්ත්ඩේ එක හරි මොකක් හරි දෙයක් නැවැරදුණා කියන එක. ඒ වගේම අපි හිතමු ඔයාගේ ඒලෙවල් රිසල්ට් වැරදුණා කියන එක. ඒකේ සනාථ කරලා තියෙන්න ඕන රිසල්ට් ෂීට් එක විතරයි. ඔයා ලෙටර් එක JP කෙනෙක්ගෙන් සනාථ කරන්න ඕනේ නැහැ. ලෙටර් එක ඔයාගේ සිග්නේචර් එක තියෙන්න ඕන අනිවාර්යයෙන්. ආයුධන් කරු සිග්නේචර් එක තියෙන්න ඕන. ඊට පස්සේ ප්‍රයිවට් කෙනෙක් නම් අර විදියටම එයාලගේ ඒ කියන්නේ සාමාන්‍ය මේ කැටියෙන් කිව්වොත් ප්‍රයිවට් කෙනෙක් නම් විදුහල්පතිතුමා වෙනුවට JP කෙනෙක්ම සනාථ කරන්න. ඒ වගේම ඔයාලට තව ප්‍රශ්නයක් කියන්නේ JPට විතරද පුළුවන් කියලා නෑ. ඊට එහාට තව බලය තියෙන කට්ටිය ඉන්නවා. සමහර පැතිවල පන්සලේ ලොකුහා මුතුරන්ට පුළුවන්. ඒ වගේම තව AGA පුළුවන්. ඒ වගේම සමහර නිලධාරීන් තියෙනවා මේ යුද හමුදාවේ එහෙලට පුළුවන්. කාට පුළුවන් වුණත් ඔයා ඉස්සෙල්ලම කියන්න ඕන ඔයාට මේක මේකට මම මේක දාන්නේ ඒවල් වලට ඔයාගේ මීට කලින් මෙහෙමයි සනාථ කරලා තියෙද ඔයා දිවලින්ටම සාමිනිසුරුද මෙන්න මේව අහලා ඕන ඔයා කරන්න. ඒ වගේම ඉස්සෙල්ලම ගිහිල්ලා ග්‍රාම සේවකට උනත් මේක මම ගන්න මේකට මේක ඔයාලට සනාථ කරන්නකෝ ඔයා පිළිගන්නව නේද කලින් කරලා තියෙන නේද කියලා පොඩ්ඩක් කතා කරලා ඒක කරගන්න. එතකොට ගැටලුවක් එන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඔයාලට මේ වීඩියෝ එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට වෙනත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකට ඇඩ් කරන්න. ඒ වගේම ඔයාලට මාව ඩිරෙක්ට්ම කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔයාලට අපේ WhatsApp Academic group එකට join වුණොත්. ඒ වගේම ඔයාලා මාව Instagram TikTok වලින් follow කරලා නැත්නම් ඒවයිනොත් follow කරන්න. අපි අලුත් වීඩියෝ එකදී හම්බෙමු. මතක තියාගන්න YouTube එකේ subscribe කරලා bell icon එක click කරන්න. Thank you.